හයි අද මම ඔයාට ගෙදරදීම හරිම ලේසියෙන්ම අනවශ්‍ය රෝම ඉවත් කරගන්න පුළුවන් sugar wax එක කරගන්න නිවැරදිම ක්‍රමය කියලා දෙන්නයි මේ හදන්නේ මේ බලන්න මේ විදිහට උපතින්ම ගණ්ඩි රෝම වැවෙන අයත් ඉන්නවා මගේ මේ විදිහට ගණ්ඩි රෝම වැවෙන්න ගත්තේ මම කම්මැලි කමට රේස කරන්න ගත්ත නිසා ඉතින් wax එකක් කරන්න නැතුව දිගින් දිගටම අපි මේ විදිහට රේස කරන්න ගත්තොත් ගණට ගොඩක් මේ විදිහට ඉක්මනින්ම රෝම වැවෙන්න ගන්නවා ඉතින් ඒ නිසා ඔයාට මේ වගේම ප්‍රශ්න තියෙනවා කියලා මම දන්නවා. මොකද පහුගිය දවස් ටිකේ ගොඩක් අය මගේ sugar wax එක කරගන්න හරිම ක්‍රමය කියලා දෙන්න කියලා ඉල්ලලා තිබුණා. ඉතින් ඔයාලට මේ sugar wax එක කරගන්න ක්‍රමය හරියටම පෙන්වන්න ඕන නිසාම මම ඔනේ ටික කාලයක් ඉවසීමෙන් මේ විදිහට රෝම වැව්වා. sugar wax එක කරන්න පෙර සහ පසු තමයි මම මෙයාට පෙන්වන්නේ. මේ විදිහට sugar wax එක කරාම රෝම කූප මුලින්ම ඉවත් වෙන නිසා ටික කාලයක් යනකම් ඔන්න ඔයාට රෝම කූප අනවශ්‍ය ලෙස මේ විදිහට රෝම වැවෙන එකෙන් ඕගොල්ලන්ට නිදහස් වෙන්න පුළුවන්. දැන් යමු sugar wax එක හදන හරියම ක්‍රමය බලන්න. මම මේ wax එක කරගන්න ක්‍රමය කියා දෙන නිසා වීඩියෝ එක අන්තිම වෙනකන් අනිවාර්යයෙන්ම බලන්න. එසලකේ මීඩියා YouTube channel එකේ වීඩියෝ බලන්නේ subscribe නොකර නම් subscribe කරලම එන්න. අපි යමු කොහොමද sugar wax එක හදන්න කියලා බලන්න මුලින්ම. සීනි කෝප්ප එකක ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. වතුර කෝප්ප කාලක් අවශ්‍ය වෙනවා. දෙහි යුෂ හරි lemon යුෂ හරි කෝප්ප කාලක ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මේ ප්‍රමාණය මේ විදිහටම ගන්න අනිවාර්යයෙන්ම. ඒ වගේම ටිකක් ඝන රෙද්දකින් මෙන්න මේ විදිහට පටි කිහිපයකුත් අපිට අවශ්‍ය වෙනවා. මොකද අපි sugar wax එක කරද්දී sugar strips විදිහට අපිට පාවිච්චි කරන්න ඕනේ මෙන්න මේ වගේ පටි කිහිපයක්. ටිකක් ඝන රෙද්දකින් ගන්න එතකොට ඔයාට ගොඩක් pigment වැඩි කරගන්න ලේසි. දැන් ඔය කරන්න ඕනේ ලිපේ තියන්න පුළුවන් භාජනයක් අරගෙන ඒකට සීනි කෝප්ප එකතු කරගන්න එක. ඊට පස්සේ වතුර කාලත් එකතු කරන්න දෙහි යුෂ කාලත් එකතු කරලා මේක ලිපේ තියලා හොඳටම අඩු උෂ්ණත්වයෙන් තමයි ඔයා මේක පදමෙනකන් හදාගන්න ඕනේ. දිගින් දිගටම ඔයා මේක අනිවාර්යයෙන්ම කූරුගා ගැනීම කරන්න ඕනේ. ඔන්න අනිවාර්යෙන් ඒක කරන්න. මොකද නැත්තම් මේක ගල් වෙන්න බලන නිසා මේක හදන්න ගත්ත වෙලේ ඉඳන් ඔයා මේක කූරු ගන්න ඕනේ. වගේම අඩු ගින්දරේ තමයි මේක හදා ගන්න ඕනේ. මම නියම පදමෙනකට ඔයාට කියන්නම්. හොඳට මිශ්‍ර කර ගැනීම කරගන්න. ටිකෙන් ටික ඔයාට පේනවනේ සීනි ටික දිය වෙනවා. ඉතින් මුලින්ම මේ වගේ සුදු පාටක් තිබිලා ටිකෙන් ටික මේක බ්‍රවුන් කලර් එකකට එනවා. නිකන් ලා දුඹුරු පාට ඊට පස්සේ තද දුඹුරු පාටට එනවා. ඉතින් මේක කොහොමත් නියම පදමෙනකටත් වතුර වගේ තමයි මිශ්‍රණය එන්නේ. ගල් වෙන්න දෙන්නේ නැහැ. අපි මේ බලන වතුර වගේ හොඳට පෙරෙන මිශ්‍රණයක් තමයි තාමත් තියෙන්නේ. ඉතින් ඔයාට මේකේ පදම බලන්න පොඩි වැඩක් කරන්න පුළුවන්. ඔයාට පුළුවන් මේ විදිහට පීරිස් එකට කූල් වතුර එකතු කරලා ඒකට මෙන්න මේ විදිහට බින්දු දාලා බලන්න. මේ බින්දු විසිරිලා නිකන් පොඩි වෙලා යනවා නම් දිය වෙලා යනවා නම් ඔන්න පදම හරි නැහැ. මෙන්න මේ විදිහට වතුරේ හොඳට මේක ගුලියක් වගේ අරගත්තම අතේ මෙන්න මේ විදිහට ඇදෙන ප්‍රමාණය තමයි හරියටම හරියන්නේ. මීට වඩා චුට්ටක් ඝන ගතිය අඩු වුණත් කමක් නැහැ. ටග් ගාලා එතකොට කරන්න ඕනේ ලිප නිවන එක. ලිප නිවලා මේක එළියට ගන්න. එළියට ගත්ත වෙලේ ඉඳගෙනත් ඔයා මේක එක දිගට කූරු ගන්න. මම නම් සාමාන්‍යයෙන් මේක නිමෙන්න කියලා වෙනම තියන්නේ නැහැ. නිමෙන්න මම බලෙන්න මේක කූරු ගාලා නිමා ගන්නවා අනිවාර්යයෙන්ම. මොකද මට ඒක ලේසි. ඉතින් මේ විදිහට හොඳට කූරු ගෑම මේක ඉක්මනට නිමෙනවා. මේ බලන්න මීපැණි වගේ තමයි තියෙන්නේ. භාජනයකට දාලා ඔයාට පුළුවන් මේක පාවිච්චි කරන්න ගන්න. හරිම ඉක්මනින්ම wax එක කරගන්න පුළුවන්. බලන්න මම ඔයාලට කිව්ව වගේ මීපැණි වගේ තමයි මේක තියෙන්නේ. ඉතින් ඔයාට විශේෂයෙන්ම කියන්න ඕනේ මුලින්ම මම sugar wax එක කරද්දී ඇත්තටම මගේ අතින් මේක ගල් වුණා. නිකන් අර බුල්ටෝ වගේ වුණා. මට මේක ඇත්තටම හදාගන්න බැරි වුණා හරියට. මගේ දෙවැනි පාර තමයි හරියටම මම sugar wax එක හදාගත්තේ. ඒ නිසා මුලින්ම පොඩි ප්‍රමාණවලින් try කරලා sugar wax එක මුලින්ම හදාගන්න try කරන්න හරියට ගොඩක් අයට පදම වැරදෙන නිසා. හැබැයි මං කියපු ප්‍රමාණවලින් හරියටම පදමට හරියටම කරොත් මේ sugar wax එක හදාගන්න එක අපහසු නැහැ. මුලින්ම රෝම ඉවත් කරගන්න අවශ්‍ය ප්‍රදේශය හොඳට සෝදලා මේ විදිහට කුණු දූවිලි ඉවත් කරගන්න ඕනේ. ඊට පස්සේ තෙත අයින් කරලා ඉවර වෙලා ඒකෙන් තෙත මාත්තු කළා තමයි අපි අපේ sugar wax එකට යන්නේ. මොකද අපි රෝම කූප ඉවත් කරාට පස්සේ ඒ සිදුරු වලට විස බීජ කුණු එහෙම ගියොත් එහෙම වෙන්නේ අසාධනීය වෙලා කුරුලෑ ඒ වගේම බිබිලි තත්ත්ව අසාධිත තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අනවශ්‍ය රෝම ඉවත් කරන ප්‍රදේශය පිරිසිදුව ගන්නත් වග බලා ගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් පවුඩර් එකතු කරගන්න. පවුඩර් ටිකක් ඝනට ගා ගන්න. පවුඩර් එකතු කරන්නේ ප්‍රදේශය හොඳට රළු කරන්න. එතකොට අපිට ලේසියෙන්ම wax එක ආලේප කරලා හරිම ඉක්මනින්ම වේදනාවකින් තොරව මේක ඉවත් කරගන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් wax එක apply කරගන්නේ මෙන්න මේ වගේ හැන්ඩ් එකකින්. ඔයාට පුළුවන් පිහිය අනිත් පැත්තෙන් හරි නැත්නම් අර අයිස්ක්‍රීම් කෝටු දෙන්නේ අනේ දේවල් හරි පාවිච්චි කරලා කොහොම හරි හොඳට මෙන්න මේ විදිහට රෝම වැවෙන අතට තමයි අපි ටිකින් ටික මේක
මෙහෙම ඇප්ලයි කරගන්නේ හොඳට මතක තියාගන්න රෝම වැවෙන අතට අර පහල අතට තමයි හොඳට ඇප්ලයි කරගන්නේ මෙහෙම ඇප්ලයි කරලා ඉවර වෙලා රෙදි වටි කෑල්ල උඩින් තේරි ඉවරලා හොඳට තද කිරීමක් පිරිමැදීමක් කරන්න ඕනේ ඊට පස්සේ ඔන්න ඔයාට පුළුවන් මේක ඉවත් කරගන්න ආ හොඳට බලන්න මෙන්න මේ විදිහට පිරිමැදීමක් කළා තමයි මේක ඉවත් කරන්න ඕනේ ගොඩක් වෙලා සමමත තියන්නත් එපා මේක ඇප්ලයි කරා පටිය තිබ්බා ඊට පස්සේ පොඩ්ඩක් මේ විදිහට පිරිමැදලා ඉවර වෙලා ඔයාට පුළුවන් තව එකපාරක් විතර ඇප්ලයි කරලා ඊට පස්සේ මේක මේ විදිහට ඉවත් කරගන්න උඩු අතට තමයි අපි මේක අදින්න ඕනේ හොඳට වීඩියෝ එක බලන්න මම හිතන්නේ ෆස්ට් ටයිම් මේ විදිහට හරියටම ඕගලන්ට තමුන්ට කියලා කෙනෙක් මේ විදිහට YouTube වීඩියෝ එකක හරියටම sugar max එක කියලා දෙන්නේ මේක මගේ පෞද්ගලික අත්දැකීම නිසා මම දන්න ඕගලන්ට මේකේ හොඳ ප්‍රතිඵලයේ පේනවා මොකද මම live හැමදේම පෙන්වන නිසා ඉතින් මේ විදිහට වට පුළුවන් උඩු අතට ඇදගන්න හැම යටින් චුටක් අල්ලගෙන උඩට මෙහෙම අදින්න ෂණිකව උඩට ඇදලා දාන හිමීට නෙමෙයි හරික්මන්ට උඩට ඇදලා ගලවන්න පොඩි වේදනාවක් එනවා හැබැයි ලොකු වේදනාවක් නෙමෙයි චුටක් රතු වෙන්නත් බලන එක බය වෙන්න එපා මොකද මේ සම නිසා ඉතින් මේ විදිහට අත්වල කකුල්වල තමයි මම නම් සාමාන්‍යයෙන් වැක්ස් එක කරන්නේ ඉතින් බලන්න හරිම ලේසියෙන් මට වැක්ස් එක කරගන්න පුළුවන් පොඩි වේදනාවක් එනවා ඒක සාමාන්‍යයි මොකද රෝම කූප ගැලවෙන හින්දා හැබැයි ඔය හිතන තරම් වේදනාවක් නැහැ මොකද මමත් මුලින්ම මුල් දවස්වල හිතුවේ මේක හරිම වේදනාකාරී ඇති කියලා නමුත් මේ විදිහට මම කියපු විදිහට පවුඩර් එකක් ඇප්ලයි කරලා හරියටම මේක ඇප්ලයි කරලා හරි අතට වැක්ස් එක ගාලි වරලා අනිත් පැත්තට ගලවනකොට ෂණික මේක අදිනකොට වේදනාව ඉවලට විතරයි ඊට පස්සේ නැහැ ඒ නිසා ඒක මේ විදිහට කරගත්තොත් ඔයාට වැක්ස් එක කරගන්න හරිම ලේසි දැන් ඉතින් වැක්ස් එක ඉවරයි කියලා ඔයා හිතන්න එපා ඔන්න ඕක තමයි ගොඩක් අය කරන වැරද්ද sugar වැක්ස් එක කරා ඊට පස්සේ normal ඉන ඊට පස්සේ කකුල නිකන් අර strawberry legs කියන්නේ නිකන් චූටි චූටි ලපේනවා ඊට පස්සේ pimples එනවා allergy වෙනවා ඉතින් ওই දේවල් නොවෙන්නත් පොඩි වැඩක් තියෙනවා ඒකත් අපි බලමුකෝ රෝම ඉවත් කරාට පස්සේ තව පොඩි වැඩ දෙකක් තියෙනවා ඒ තමයි cool වතුරෙන් සෝදන එක කොමාරිකා ජෙල් ඇප්ලයි කරන එක. ඉතින් ඔය මුලින්ම කූල් වෝටර් වලින් මෙන්න මේ විදිහට හොඳට ඔයාගේ මේ වැක්ස් කරපු ප්‍රදේශය හොඳට තෙත් කරගන්න ඕනේ. මෙතනදී කූල් වතුර ටෝන් එකක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. මොකද අපේ රෝම කූප දැන් විවර වෙලා තියෙනවා. මොකද රෝම කූපේ ඉවත් වුණාට පස්සේ මෙන්න මේ සිදුරු තමයි තියෙනවා හොඳට බලන්න. ඉතින් මේ සිදුරු ඇරිලා තිබ්බොත් ඉක්මනින්ම විස බීජ යන්න පුළුවන් කුණු දූවිලි ආසාදන තත්ත්වය ඇති වෙන්න පුළුවන්. එතකොට අපි කූල් වතුර වලින් මේක ටෝන් කරලා ඉවර වෙලා මේක හොඳට ඕපන් පෝස් වගේ තියෙනවා නම් මේ ඉවත් කරන්න ඒ කියන්නේ වහන්න උදව් වෙනවා. ඉතින් ඒ නිසා කූල් වතුරෙන් අනිවාර්යයෙන්ම හොඳට මේ අපිට හරි සනීපයි මේක කරද්දි මොකද දැන් අර චුට්ටක් රෝම කූපී වත් තුනත් එක පොඩි වේදනාවක් තියෙනවානේ අන්න එතන මේ විදිහට කූල් වෙනකොට හරිම සනීපයක් දැනෙනවා. ඉතින් මේ කූල් වතුරෙන් හොඳට මේ විදිහට තෙත් කරාට පස්සෙ වට පුළුවන් ස්වභාවික කොමාරිකා ගන්න. මම නම් සාමාන්‍ය ස්වභාවික කොමාරිකා පාවිච්චි කරන්නේ. හැබැයි මම ගොඩක්ම කියන්නේ හැ කඩින් ගන්න කොමාරිකා ගන්න කියලා. මොකද ඒවලත් කිමිකල් බේස් එකක් යම් ප්‍රමාණයක් තියෙන පුළුවන්. මොකද මෙතන රෝම කූප චුට්ටක් විවර වෙලා තියෙන නිසා වට මං කියන්නේ නැචරල් කොමාරිකා ගන්න මේ විදිහට ගන්න හරිම සනීපයි. හොඳට වට පුළුවන් මේ විදිහට ගාලා තියන්න දවස් දෙකක් විතර යනකම් කිසිම ක්‍රීම් එකක් ඇප්ලයි කරන්න එපා කියලා තමයි මම නම් කියන්නේ. මොකද සමහර වෙලාවට ක්‍රීම් එකේ තියෙන කිමිකල් එකත් ඇලර්ජි වෙන්න පුළුවන්. ඒ නිසා දවස් දෙකක් විතර යනකම් මේ විදිහට වට පුළුවන් කූල් වෝටර් වලින් හොදලා ඊට පස්සේ කොමාරිකා ජෙල් එකක් හරි කොහොම හරි ස්වභාවික කොමාරිකා ඇප්ලයි කරනවා නම් ගොඩක් හොඳයි ඇප්ලයි කරගන්න. කකුලට හරිම ලස්සන ග්ලෝ එකකුත් එනවා. ඉතින් බලන්න බිෆෝ ආෆ්ටර් ඔගලන් ලොකු විශේෂත්වයක් පේනවා ලොකු වෙනසක් පේනවා බලන්න. ඒක හරිම ලස්සනයි කකුලේ අනවශ්‍ය රෝම ගෑල්නම් එක්ක තියෙනකොට කැතට පේනවා. ඉතින් ඒ නිසා වට පුළුවන් මේ විදිහට try කරන්න. ඉතින් මගේ පෞද්ගලික අත්දැකීමක් නිසා තමයි මම ඔයගලන්ට රහස් නැතුව හැමදේම මේ අද කියලා දුන්නේ. ඉතින් ඔය try කරන්න මේක. මම දන්නවා ගොඩක් අයද මේ විදිහට රෝම වැවෙන ප්‍රශ්නේ තියෙනවා කියලා. ඉතින් ඒ නිසා ඔන්න try කරන්න. මේක curl ඉවර වෙලා ඔය අනිවාර්යයෙන්ම මට ප්‍රතිඵලය කියන්න ඕන. මොකද sugar wax එක ගොඩක් අය හරියට කරගන්න බැරි නැහැ. මේ sugar wax එක අලුතෙන් කරන්නට බය නැතුව මේක try කරන්න මම දන්නවා ආසාවක් ආවා කියලා දැන් හිතට. ඒ නිසා අද හෙටම ඔයාලට පුළුවන් try කරන්න. ලැබිච්ච ප්‍රතිඵලයත් මට කියන්න මම බලාගෙන ඉනවා. ඉතින් තවත් ඔයාලස්සන කෙන මේ වගේ වීඩියෝ එකක් අරගෙන ඉදිරියටත් මම එන සෝදානම් හැමදාමත් ආදරෙන් ලිංගත කමින් මාත් සමග රැඳී සිටින්න මංගෙන් එන්නම් bye ගොඩක් ආදරෙයි හැමෝම පරිස්සමෙන් ඉන්න.